මේ ජනාධිපතිවරණ උණුසුමට පෙර තිබුණු රටේ තිබුණු තත්ත්වයන් එක්ක ජනතාව චෝදනා එල්ල කරා පාර්ලිමේන්තුවේ 225ටම. හැබැයි මේ වගේ පුවත් වාර්තාවෙද්දී අපිට හිතෙනවා නෑ පාර්ලිමේන්තුවේ 225 විතරක් නෙමෙයි වැරදි කියලා. මේ බලන්න ජනපතිවරණ උණුසුම මාසයේ සීතල කළු කඩ ජාවාරමක්. හාල් පොල් පළතුරු බස්මාළු මිල නහුතෙට නංවලා. ජනපතිවරණය කෙරෙහි මුළු රටේම අවධානය යොමු වී තිබෙන මොහොතේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ගණන් සිතූ සිතූ ලෙස ඉහළ දැමීමට වෙළෙන්දෝ ක්‍රියා කර ඇතැයි පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා. දේශපාලන නායකයන් ඇතුළු රාජ්‍ය නිලධාරින්ද ජනාධිපතිවරණයත් සමග ඒ කටයුතු කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කර තිබෙන මොහොතේ හාල්, කිරිපිටි, සීනි, මාළු, මස් යනාදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් හිතූ හිතූ ලෙස වැඩි කර අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව පැමිණිලි කර තිබෙනවා කියලයි සඳහන් කරන්නේ. ඇයි තින්නේ දෙනියන්? අනිසිලාභයක් ඇයි? ජනතාව මේ විදියට පීඩාවට ලක් කරන මේ අනිසිලාභයක් ඇයි? වෙළඳ මාතුන්ටයි මේ මතක් කරන්නේ. අපි මානවවාදී වෙමු, සාධාරණ විදියට වෙළඳාමක් කරගෙන ජීවත් වෙමු. මොකද මේ කාලය හැමෝටම අමාරු කාලයක්.